හැමෝටම සුබ දවසක් හැමදාම අරගල ගැන ප්‍රශ්න ගැන කතා කරද්දී අද ලයිව් එක ආවේ මේ රටට සුබදායි පණිවිඩයක් දෙන්න ඒ තමයි ගෑස් අර්බුදය මේ රටේ ජනතාව ඉතාමත් දැවැන්තව පීඩා විඳපු ප්‍රශ්නයක් තමයි ගෑස් අර්බුදය කියලා කියන්නේ හැබැයි මේ වෙනකොට බොහොම ධනාත්මකව ලබන මාසයේ මුල සතියේ ඉඳන් ලංකාව පුරා ගෑස් अवेलेबल වෙනවා කියන ආරංචිය ලැබිලා තියෙනවා. ඒ කියන්නේ ලබන මාසෙ වෙනකොට ලංකාවට මාස 4කට අවශ්‍ය සම්පූර්ණ ගෑස් ධාරිතාවය ලැබෙන බව මේ වෙනකොට ලිට්‍රෝ ගෑස් සමාගම කියලා තියෙනවා. ඒ සඳහා ඕමාන් ට්‍රේඩින් සමාගමෙන් ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් අපේ රටට හම්බ වෙනවා. සාමාන්‍යයෙන් අපේ රටට අවශ්‍ය වෙන මාසික ගෑස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 25000 30000 අතර ප්‍රමාණයක්. ඉතින් මේ රටේ ජනතාව ගෑස් පෝලිං වල ගෑස් සිලින්ඩර් තියලා ගැට ගහගෙන කන්න බොන්න උයන්න විදිහක් නැතුව බොහොම දුෂ්කර කාලයක් ගත කරා. ඉතින් අපි කියන්නට ඕනි අපි අනිත් දේවල් වගේම ලැබෙන දේ ගැනත් සමාජගත කළ යුතුයි. හැබැයි මම ඒත් එක්කම තව පුංචි කාරණයක් ඔබට කියනවා. පෞගේ දවස් වල මේ ගෑස් පිළිබඳ විවිධ කතාබහ කතා වුණා. නමුත් මා ඒ පිළිබඳ මොකුත් කතා කරේ නැහැ. ඒකට හේතුව තමයි ඒ කතා වුණ දේවල් වලට වඩා තියරියක් සහ එහෙම නැත්නම් කතා කළ යුතු සත්‍යතාවයක් තියෙන නිසා. ඒ තමයි මේ ගෑස් ලබා ගැනීමේදී කලින් සියම් ට්‍රේඩින් කියන සමාගමෙන් අඩු මුදලට ලන්සුවක් දීලා තිබ්බා. සියම් ට්‍රේඩින් කියන්නේ සිංගප්පූරු සමාගමක්. හැබැයි ඔවුන්ට අපේ රටේ ගෑස් අවශ්‍යතාවය සපුරන්න පුළුවන්කම තිබ්බේ මෙට්‍රික් ටොන් 6600යි මාසෙකට. ඔවුන් ඉතාමත් අඩු මුදලකට එහෙම නැත්නම් ඩොලර් 96ක් වගේ මුදලකට තමයි ගෑස් සප්ලයි කරන්න කැමති වෙලා තිබ්බේ. ඔවුන්ගේ උපරිම ධාරිතාවයට ගියා නම් අපිට ඔවුන්ට පුළුවන්කම තිබ්බා ගෑස් මෙට්‍රික් ටොන් 16000ක් ලංකාව වෙනුවෙන් සපයන්න. හැබැයි අපේ අවශ්‍යතාවය මාසයකට ගෑස් මෙට්‍රික් ටොන් 25000 33000 අතර ප්‍රමාණයක්. 30000 අතර ප්‍රමාණයක්. එතකොට අපි අනිවාර්යයෙන්ම ගෑස් ප්‍රමාණය ඉතාමත් අඩුවෙන් තමයි අපිට ලැබෙන්නේ මේ කියන සියම් ට්‍රේඩින් සමාගම හරහා. එතකොට මේ සියම් ට්‍රේඩින් සමාගම අපිට කියනවා අපිට ගෑස් මෙට්‍රික් ටොන් 6600ක් ඩොලර් 96කට දෙන්න පුළුවන්. හැබැයි ගෑස් මෙට්‍රික් ටොන් 16000ක් ඔවුන්ගේ උපරිම ධාරිතාවෙන් දෙනවා නම් අපිට හම්බ වෙන්නේ ඩොලර් 112 ගානේ. ඒ කියන්නේ මේකට අපි කියනවා බාගේනින් පවර් ඔෆ් සප්ලයර් කියලා. ඒ කියන්නේ අපිට යම්කිසි භාණ්ඩයක් ගන්න අවශ්‍යතාවය තියෙනවා සප්ලයර්ට දෙන්න බැරිකම තියෙද්දී සප්ලයර් ඩිමාන්ඩ් කරනවා. ඒකට අපි කියනවා බාගේනින් පවර් ඔෆ් සප්ලයර් කියලා. හැබැයි අපේ අවශ්‍යතාවයේ ගෑස් මෙට්‍රික් ටොන් 33000ක් මාසෙකට ඒක ලක්ෂයක් බවට පත් කරගෙන මාස 4ක අවශ්‍යතාවයක් වෙනුවෙන් ඕමාන් ට්‍රේඩින් එක අපිට කැමති වෙනවා 129ක් වගේ මුදලකට. ඒ කියන්නේ වැඩි ගානකට අපිට ගෑස් ටික සප්ලයි කරන්න. හැබැයි මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයේ ගෑස් ටික මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවය මේ පෝලිං නැති වෙන එක අන්න ඒ නිසා ඕමාන් ට්‍රේඩින් හරහා මේ කියන ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂය ඩොලර් 17ක් වැඩියෙන් අපිට හම්බ වෙනවා. මෙතනදී මම කාරණා සලකන කාරණා දෙකක් තියෙනවා. අපි කලමනාකරණයේදී හෝ ව්‍යාපාර අධ්‍යයනයේදී මේ බාගේනින් පවර් ඔෆ් සප්ලයි කියන එක අපි දන්න තියරියක්. මේ බාගේනින් පවර් ඔෆ් සප්ලයි කියන එක වැඩි වෙන්නේ අපිට ලැබෙන අපිට බඩු අවශ්‍යයි. හැබැයි සප්ලයට අපේ ඩිමාන්ඩ් එක මීට් කරන්න පුළුවන්කම තියෙන නම් ਉਹ බාගේන් කරනවා වැඩි ගානකට හරි අපි ගන්නවා කියන තැනට. එතකොට අපේ අවශ්‍යතාවය මේ රටේ ජනතාවගේ ගෑස් ප්‍රශ්නේ විසඳන එක නම් අර කියන වැඩි මුදලට ඕන් දෙනවා. කොමාරි මේ රටේ ජනතාවට EMA agreement එක අත්සන් කරලා ඩොලර් මිලියන 90ක් ගෙවලා තියෙනවා. ඒක ලිට්‍රෝ ගෑස් සමාගම විසින් සහතික කරයි. අනිවාර්යයෙන් මේ නිසා මේ ලබන මාසයේ මුල සතිය තුළ මේ රටේ ගෑස් ප්‍රශ්නේ විසඳෙන්න 100%කම හැකියාවක් තියෙනවා. ඒක නිසා එක ප්‍රශ්නයක් හරි විසඳෙන්නේ හොඳයි. දැන් කෙනෙක් අහන්න පුළුවන් එහෙම වුණාම අරගලේ නවතීද කියලා. ඒ වගේ අහන අය ඉන්නවා. ඇත්තටම මම පුද්ගලයෙක් විදිහට පාරට බහැලා මම මේ කතා කරන්නේ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න මිසක් දේශපාලනයට එන්නවත් දේශපාලන බලයක් අල්ලන්නවත් නෙවෙයි. ඒ නිසා මේ රටේ ජනතාවට හොඳක් වෙන ඕනම තැනක ඉඳගෙන ඒ ගැන කතා කරන්න මම කොයි වෙලාවකවත් පැකිලෙන්නේ නැහැ. හැබැයි ජනතාව අමාරුවෙන් ජීවත් වෙද්දි ජනතාව දවසෙන් දවස වලපල්ලට යද්දි ඒක හරහා බලය තහවුරු කරගන්න උත්සාහ කරනවා නම් ඒක පටු දේශපාලන අරමුණක්. ඒ නිසා මේ වෙලාවේ ගෑස් ලැබෙන එක හොඳ ප්‍රවණතාවයක්. ඒක නිසා තමයි අද මම මේ වීඩියෝ එක ඇවිල්ලා මේ හොඳ සුබ පණිවිඩය සමාජගත කරන්න හිතුවේ. ඒ අතරෙම අපි ආණ්ඩුවට ලිඛිතව බල කරමින්
අභියෝග ගණනාවක් දීලා තියෙනවා. එකෙන් එකක් තමයි අංක 1 විදිහට අපි සැලකුවේ availability එක හදන්න. ඒ කියන්නේ මේ මිනිස්සු පෝලිමේ ඉන්න එක නවත්තන්න. එහෙනම් තෙල් available කරන්න, gas available කරන්න, බඩු ටික available කරන්න. අපි එහෙදි අංක 1 විදිහට බඩු මිල අඩු කරන්න කියලා කිව්වේ නැහැ. මොකද ආර්ථික විද්‍යාව ගැන කළමනාකරණය ගැන රටේ සාමාන්‍ය දැනීම තියෙන අය විදිහට අපිට දන්නවා එකපාරම මේක අඩු කරන්න බෑ කියලා. ඒ නිසා අපි මුලින්ම දීපු task එක තමයි availability එක හදන්න කියන එක. දෙවෙනියට අපි කිව්වේ availability එක හදලා බොහොම කෙටි කාලයක් තුල අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක්වත් බඩු මිල අඩු කරන්න. ඊට අමතරව මේ දරුවන් ඉගෙන ගන්න stationaries ඉගෙන ගන්න අවශ්‍ය වෙන දේවල් වල බඩු මිල අඩු කරන්න. මෙන්න මේක තමයි අපි දෙවෙනි කාරණේ විදිහට ආණ්ඩුවට කිව්වේ. දැන් ඒකෙන් කොහොම වුණත් ගෑස් ලැබෙන එක හොඳ news එකක්. අපි විශ්වාස කරනවා මේගොල්ලෝ මේ තෙල් වලටත් මේ වගේ විසඳුමක් දෙයි කියලා. ඒ වගේම අනිවාර්යයෙන්ම අපි පුෂ් කරනවා අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක් මිනිසුන්ට කාලා බීලා දිනදා ඉන්න පුළුවන් භාණ්ඩ කීපයක්වත් බඩු මිල අඩු කරන ලෙසත් ස්ටේෂනරි දරුවන්ට ඉගෙන ගන්න ඕනේ භාණ්ඩ වල මිල අඩු කරන ලෙසත් අපි මේ ආණ්ඩුවට බල කරනවා. ඒ අතරෙම බඩු මිල අඩු වෙලා මේ රට සෙටල් වෙනකොට ගෝඨාට විරුද්ධව කවුරුත් එන්නේ නැති වේද සමහරව අහන්න පුළුවන්. බඩු මිල අඩු වෙලා ගෝඨාව එළවනවද නැද්ද කියන එකට වඩා අපි ඊට වඩා ක්‍රමයක් කියලා තියෙනවා. ඒ තමයි 21 වෙනි සංශෝධනයේ හරහා ගෝඨාගේ බලතල කප්පාදු කරලා මේ රටේ ස්වාධීන කොමිෂන් සභාව ඇති කරන්න කියන එක. ඒකින්ද මම හැමදාම මගේ හැම වීඩියෝ එකේම මේ 21 ගැන කතා කරන්නේ. 21 තමයි අපිට තියෙන හොඳම ක්‍රමය මේක කරන්න. හැබැයි පක්ෂ විපක්ෂ කවුරුණත් 21 මොනම හෝ වෙනසකට අත උස්සන්නේ නැත්නම් ඔහු අනිවාර්යයෙන්ම වක්‍රව හෝ ඍජුව ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ ඇතුළු මේ රෙජිමේ වෙනුවෙන් කඩේ යන කෙනෙක්. ඒක නිසා 21 වෙනි සංශෝධනයේ ඉක්මනට අවිලා එක වෙන්නත් ඕනේ. ඒක නිසා මා මේ සුබ පණිවිඩය ඔබට කියන්නේ අනිවාර්යයෙන්ම ගෑස් ටික ලැබෙනවා. කෙනෙක් අහලා තියෙනවා ඔබට ස්ථීර කරන්න පුළුවන් ද නාමල්ගේ සම්බන්ධයක් ඕමාන් සමගමත් සමග නැහැ කියලා. ඇත්තටම මට ඒක ස්ථීර කරන්න බෑ. මොකද මම මේ කම්පැනි ගැන ඕමාන් ට්‍රේඩින් කියන කම්පැනි එක ගැන දන්නවා. ඒකට නාමල්ගේ සම්බන්ධයක් තියෙනවද නැද්ද කියන එක මම දන්නේ නැහැ. හැබැයි මගේ අවශ්‍යතාවයේ තියෙන්නේ ඒක නාමල්ගේ සම්බන්ධයක් තියෙනවද මහින්දගේ සම්බන්ධයක් තියෙනවද කියන එක නෙමෙයි. මගේ අවශ්‍යතාවයේ තියෙන්නේ මේ රටේ ජනතාවගේ පෝලිම ඉවර වෙනවද නැද්ද කියන එක. ඕනතරම් දේවල් මිනිසුන්ට කියන්න පුළුවන්. හැබැයි අපි හැමදාම කතා කරන්නේ බැසිල් රාජපක්ෂගේ සල්ලි ටික ගන්න නම් නාමල් රාජපක්ෂගේ සල්ලි ටික ගන්න නම් අපිට ඒගොල්ලන්ගේ පාරෙන් හරහා ගිහිල්ලා මේ ජනතාවගේ පොලිම නැති කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. හැබැයි මේ වෙලාවේ අපි ඉක්මනටම මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න ඕනේ. ඒ හින්දා පටු විදියට අපි හිතන්නේ නැහැ. එහෙම කියලා නාමල් රාජපක්ෂටවත් ගෝඨාභය රාජපක්ෂටවත් රාජපක්ෂලටවත් ආයේ දේශපාලන ඉන්න දෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. අංක එක තමයි මගේ නම් අරමුණ මේ රටේ ජනතාව මේ රටේ ජනතාවට ඉක්මනට availability එක හදලා මේක ඉවරයක් වෙන්නට ඕනි. මේ පෝලිං ටික නැති වෙන්නට ඕනි. මේක වෙන්නට ඕනි. තව කෙනෙක් දාලා තියෙනවා වැඩි මිලට හරි දෙනවා නම් කට්ටිය අසාධාරණයට විරුද්ධ වෙන්නේ නැති වෙයි කියලා. ඒක ජනතාවගේ ප්‍රශ්නයක්. මේ වෙලාවේ අපේ අරමුණ තමයි මේක කොහොම හරි සෙටල් වෙන එක. හැබැයි එහෙම අසාධාරණයට විරුද්ධ වෙන්නේ නැහැ කියලා හිතන්න අමාරුයි. මොකද මේ රටේ ජනතාව අනිවාර්යයෙන් මේකට පෙළ ගැහෙනවා. මේ වෙලාවේ අඩු මිලට ගන්න බැයි නම් වැඩි මිලට හරි ඇවිල්ලා මේක ඉවර වෙන්නට ඕනි. මේකින්ද මේ වෙලාවේ මේ ප්‍රශ්නේ මේ ඔබට තේරෙනවද නැද්ද මම දන්නේ. හැබැයි පාරක යනකොට ජනතාව විඳින දුක අපිට තේරෙන්නට ඕනි. අන්නේ තේරු ඉස්සෙල්ලා මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න ඕනි. අපි ඊට පස්සේ පුළුවන් අපිට මොකද්ද කරන්න කියන එක තේරුම් කරන්න මේ දේශපාලනය වෙනස් කරනවද පාලනය වෙනස් කරනවද කියලා. හරි, ඒක නිසා මේක පටු දේශපාලනික මතයක් නෙවෙයි. කෙනෙක් දාලා තියෙනවා ඔයා දැන් කතා කරන ඒවා පරස්පරයි කියලා. මම ඔබට කියනවා මම කතා කරන්නේ ජනතාවගේ පැත්තේ ඉඳන්. මේ පරස්පර දෙයක් නෙමෙයි. වෙන්න ඕන දේ වෙනවා නම් ඒක කරන්නේ කවුද කියන එක මට වැඩක් නැහැ. මම දේශපාලඥයෙක් නෙවෙයි. මම මේ රටේ සාමාන්‍ය මිනිස්සෙක්. ඒක නිසා මේ රටේ ජනතාවගේ පොලිම අඩු වෙනවා නම් ඒක තමයි මගේ විශ්ෂක. කවුරු හරි දේශපාලඥයෙක් හෝ පක්ෂයක් හෝ කවුරු හරි හිතන් ඉන්නවා නම් ජනතාව වලපල්ලට ගිහිල්ලා පෝලිං වැඩි වෙලා මේ රටේ විදුලිය නැති වෙලා තෙල් ටික නැති වෙලා බංකොලොත් වුණාට පස්සේ දේශපාලනය කරන්න මම දකින්නේ පටු ආත්මార్థකාමී දේශපාලන කතාවක් විදිහට. ඒක නිසා කවුරුන් හෝ මේක වෙනස් කරනවා නම් ඒක තමයි මගේ දේ. ඒ ආරෙන්නට මම දේශපාලන නායකයෙක් රජ කරවන්නට මේව ගමන යනවා නෙවෙයි. මට කිසිම දේශපාලන පක්ෂයක් හෝ නායකයෙක් නැහැ. මං කිසිම දේශපාලන නායකයෙක් රජ කරවන්න මේ දේ කරන්නෙත් නැහැ. මගේ එකම අරමුණ ජනතාවගේ පොලිං ටික නැති වෙලා මේක සාමාන්‍ය වෙන්නට ඕනි. ඊට පස්සේ කරන්න ඕන දේ මම දන්නවා. ඊට පස්සේ මේ රටේ ජනතාවගේ ඔළුව වෙනස් කරන්නේ කොහොමද? ජනතාවගේ ඔළුව වෙනස් කරලා මේ රටට සෞභාග්‍ය උදා කරන්නේ කොහොමද කියලා අපි වෙනමම සංවිධානය වෙලා තියෙනවා. ඒක නිසා කවුරු හරි දේශපාලනඥයෙක් රටේ බංකොලොත් භාවය තුල තමන් රටේ නායකයා වෙන්න හිතන් ඉන්නවා නම් ඔහු මේ රටට ගැලපෙන කෙනා නෙවෙයි. මම හැමදාම කියන දෙයක් තමයි ඊළඟ නායකයා එන්න ඕන රටේ ජනතාව බංකොලොත් වුණාම නෙවෙයි. තියෙන තැනින් උඩට උස්සලා දියන්න. මේ රටේ ජනතාව කවුරුන් හෝ විතින් සාමාන්‍ය තැනට පත් කරාට පස්සේ ඊට වඩා පියවරක් හරි උඩට ගෙනියන්න තමයි නායකයා දක්ෂ වෙන්නට ඕනේ. එහෙම නැතුව
මේ ගෑස් ටික දැන් ඇවිල්ලා ගෑස් ටික ආවොත් මිනිස්සු ගෙදරෙයි දැන් ඇවිල්ලා පෙට්‍රල් ටික ආවොත් මිනිස්සු සාමාන්‍ය වෙයි එහෙම නොත් අනේ මගේ නායකයට බලය ගන්න බැරි වෙයි වගේ පටු අදහස් හිතන්න එපා මොකද මේ වෙලාවේ මිනිස්සු තමයි වැදගත් ඒ ඇරෙන්නට මේ එක එක නායකයෝ රජ කරවන්න අපිට අවශ්‍යතාවයක් නැහැ කවුරු ආවත් යම් කිසි කාලයක් දෙන්න ඕන කියලා තැන මම ඉන්නවා ඒක නිසා පාලනය වෙනස් කරන හැටි අපි දන්නවා හැබැයි මේ වෙලාවේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ඕනේ අහිංසක දරුවෝ කඩ නැතුව ඉන්නවා අහිංසක දරුවෝ ඉස්කෝලේ යන්න නැතුව ඉන්නවා අහිංසක දරුවෝ හම්බ වෙන්න බඩේ ඉඳගෙන දෙමව්පිය දුක් විඳිනවා ඒක නිසා මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයනවා මිසක් ඒක එක බංකලොත් දේශපාලඥයෝ රටේ නායකයෝ කරන්න මට කිසිම අවශ්‍යතාවයක් නැහැ එහෙම කරන්නෙත් නැහැ ඒ වෙනුවෙන් නෙමෙයි මේ වැඩ කරන්නේ වෙනවනම් එක්කෝ අපි වෙනමම පිරිසක් මේ රටේ නායකයෝ බවට පත් කරවනවා එහෙම නැතුව මේ ඉන්න දේශපාලඥයෝ නැවතත් එකෙක් අයින් කළා තව එක්කෙනෙක් අයින් කළා තව කෙනෙක් බලයට ගේන්න නෙමෙයි අපි මේක කරගෙන යන්නේ ඒක නිසා අපි අපේ දේ කරගෙන යනවා ඒක බොහොම නිහඬව සංවිධානය වෙමින් යනවා ඒ අතරේ රටේ ජනතාවගේ බඩගින්න නිවන්න ඕන කතාවක් තමයි මම මේ කරන්නේ ඒක නිසා මේ හොඳ පණිවිඩයක් ඔබට දුන්නේ කෙනෙකුගේ යටිහිතට හිතනවා නම් ගෑස් එන එක අවුල් එහෙම වුණොත් අපිට බලයට එන්න බැරි වෙයි මං කැමති නායකයාට බලයට එන්න බැරි වෙයි කියලා ඔබලගේ රාජපක්ෂලගේ කිසිම වෙනසක් නැහැ ඒක නිසා මම ඔබට කියන්නේ මේ වෙලාවේ රට තමයි හැදෙන්නට ඕනේ ජනතාවට සහනයක් ලැබෙන්නට ඕනේ ඔබට ජය